සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද නිමා වුණේ බංගලාදේශ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 222ක් පිටපසින් සිටමින් දිනය නිමා වන විට 100 පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටී ශ්‍රී ලංකාව විකට් දෙකක් දැවී ලකුණු 143ක් ලබා සිටියා ඕසද ප්‍රනාන්දු පන්දු 91කින් ලකුණු 57කට දැවී ගියා ඔහුගේ ඉනිමට 6 පහරක් හා 4 පහර 8ක් ඇතුළත් කුසල් මෙන්ඩිස් පන්දු 49කින් ලකුණු 11යි දෙමුත් කරුණාරත්න නදවි ලකුණු 70ක් ලබා කඩුල්ලේ රැඳී සිටින අතර කසුන් රාජිත මෙතෙක් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනෑ පන්දු යෙවීමේදී හොසෙන් එක් කඩුල්ලක් දබා ගැනීමට සමත් වුණා ඩකානුවර මීරපුරු සරි බංගලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟයේ අද දිනය සඳහා ආරම්භ කරන විට තරඟයේ කාසිය වාසය දින පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටී බංගලාදේශයේ විකට් 5ක් දැවී ලකුණු 277ක් ලබා ගැනීමට සමත් වුණා මුස්පිකර් රහිම් හා ලිටොන් දාස් අතර 6 වෙනි කඩුල්ලට ලකුණු 253ක නොබිඳුණු සබඳතාවයක් ඒ වන විට ගොඩනැගී තිබූ අතර එම සබඳතාවය බිඳ දැමීමට අද දිනේදී කසුන් රාජිත සමත් වුණේ ලිටොන් දාස්ගේ කඩුල්ල ලකුණු 141කට දවා ගනිමින් පන්දු 246කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 6 පහරක් හා 4 පහර 16ක් ඇතුළත් ඔහු දැවී යන අවස්ථාව වන විට රහිම් හා දාස් අතර ගොඩනැගී තිබූ සබඳතාවය ලකුණු 272ක් බංගලාදේශ ඉනිමේ පළමු විකට් පහ ලකුණු 24ක් තුල බෙද වැටුණු පසු බිමකයි ඔවුන් දෙදෙනා බංගලාදේශයේ සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ ලිටොන් දාස්ගේ කඩුල දවා ගැනීමෙන් පසුව කසුන් රාජිත විසින් අදාළ පන්දු වාරයේදීම මොසඩැක් හුසෙන්ගේ විකටුව දවා ගැනීමට සමත් වුණා ඒසිය ටෙස්ට් දිවියේ බිඳහෙළූ පළමු කඩුලු පහේ අවස්ථාවද සනිටුවන් කරමින් කෙසේ වෙතත් අනතුරුව රහිම් හා ටයිදුල් ඉස්ලාම් 8 වෙනි කඩුල්ල සඳහා ලකුණු 49ක සමදතාවක් ගොඩනැගීමට සමත් වුණා ටයිදුල් ලකුණු 15කටත් කලෙඩ් අහමඩ් ලකුණු ලබා ගැනීමට පෙර දබා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා ඉනිමේ අවසන් විකටුව ලෙස හොසෙන් දුවද්දී දැවි යමකට හසු වුණා පන්දු යෙවීමේදී කසුන් රාජිත ලකුණු 64කට විකට් 5ක්ද අසිත ප්‍රනාන්දු ලකුණු 93කට විකට් 4ක් දබා ගැනීමට සමත් වුණා ශ්‍රී ලංකා නගපන්දු යවන්නන්ට පළමු ඉනිමේදී කිසිදු විකට්ටුවක් දබා ගැනීමට නොහැකි වීමද විශේෂත්වයක් මේ අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත අද බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා ඒ අනුව කසුන් රාජිත බංගලාදේශයේදී බංගලාදේශයට එරෙහිව ටෙස් ඉනිමකදී විකට් 5ක් දබාගත් පළමු ශ්‍රී ලංකා වේගපන්දු යවන්න බවට පත් වුණා පෑම්පෑ අලුත් වෙන දෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න